්‍රියන්ගේ සෞද්‍යයාාරාබීට කෘහසේ විකාවක් ලෙස පැමිණෙන්නේ තම පෞුලේ පැවතියාර්ථිකා පහසුතා නිසායි. තම මවත්පියාත් මල්ලිප පමණක් වූ ඇගේ පවුලේ යහපත වෙනවෙනුයි ඇල් සියලු සීනසිත දරන් මෙම රැකියාව සිදු කරන්න පැමිණෙන්නේ. නමුත්තෑ සිතූ තරම් මෙම රැකියාව පහසුවූයේ නැත. ඇනුම් වෙනම් තාඩන පීඩන මැද ඇ රැකියාව සිදු කළේ තම පවුල ජීවත් කරවීමට ඇයට වෙනත්තාදායමක් මවෝන් නිසයි. ඒ කතරම් හොඳින් වැඩලත් නිවෙස්සිමියන් නිතරණනිතර ප්‍රියගී හට බැනවදින්නේ කිසිදු කරුණාවක් නොමැතිවයි. සියල්ලේ වෙසා ඇගේ සේවාකාලය තුළ සේවේ කිරීමටයි වෙහෙස්සුනාය. දිනක්කගේ නිවෙස්සිමියාගේ බෙරිඳ ඕවුන්ගේ පුතා බලාඒමට ඩබයි වෙත පිටත්වයන්නේ මාසේක පමණ කාලයකටයි. ඒ ප්‍රියංගී හට නිවසේ සියලු වැඩ කටයුතු පවරයි. එදින පටන් ඇට නිවෙස්සිමි හාම් පුතාගේද සියලු කටයතු සිදුකරන්නට වූවා. දිනක්කෑ වැඩ කරන අතරතුර හාම්පුතා යට අතවර කිරීමට උත් සහ කරන අත්තර ඇය ඔහුගෙන් ගැලවීමට කොතරම් උත්සහ කළත් ඇයට ඔහු සමඟ පොර බැඳීමර ශක්තියක් නොවීය. අවසානයේ නිවෙස්සමි හාම්පපුතා අතින් ඇ දෝෂණයට ලක්වන්නේ කාාත් කවුරුත් නොදන්නා රටක තම මව්පියන්වත් නොමැතිව ඇය අන්තසරන පවට පත් කරමිනි. ඇ කොතරම් කෑ කැසුවත් හාම්පුතා ඒවෙනුවට ඇයට පහරදුන්නේ අමානුෂිකවයි. එමෙන්ම ඇයට තර්චනය කළේ මේ දිළිබඳ කිසිවෙකුට හෝ පැවසුවහෝත් ඇය මරා තමන ලෙසයි. තම මවපියන් වෙනුවෙනුත් සහෝදරයාගේ අධ්‍යාපන කටේතු වෙනුවෙනුත් සෞධි පැමිණි ප්‍රියංගි හට අවසානය අත්වූයේ පාපතරයකු අතින් පිනාශ වීයාමටයි. ඇය මේඩසින් කිහිපවතාවක්ම දූෂණයට ලක්වන්නේ ප්‍රියංගී හට ඇගේ ජීවිතේම පාකරවෙමිණි. ඇහිව සාගනීමට නොහැකි වූත් තැන නිවසින් පැනයන්නේ. පිළිබඳ පොලසියට පැමිණිලි කර ඇයට සාධාරණයක් හිටු කර ගැනීමටයි. ඇ පොලීසියට ගොස් මේ පිළිබඳ පැමණිලි කරන්නේ ඇයට සිදු වූසිියල්ල එකක් නෑර පවසමිනි. ඉන් පසු වහා ක්‍රියාත්මක වූ පොලීසිය ප්‍රියංගි දූෂණය කළ හාම්පුතා තඩංගුවට ගැනීමට ඕගේ නිවසවෙත යනවා. නමුත් ඔහ පවසන්නේ ඔහු එලෙස ප්‍රියංගි දූෂණයනො කළ පවත් ඇ තම නිවසේ රත්තරන් බඩු ස්ොරකම් කර හස වී නිවැසින් පලා කියය බවත්්‍යය ඒ පිළිබඳව ඔප්පු කිරීමට ඔහු සසිරත්තරන් බඩු ප්‍රියංගි සිටිකාමරයේ ඇගේ ගමන් මළතුළ සඟවා තමන්නේ ඉතා සෝක්ෂමලෙසින්. පොලීසිට කිස්සලු සැකයක් ඇති නොවන ලෙස කටයුතු කිරීමට ඒ ක අපටි හාම්පුතාට හැකි වූයේෙන් ප්‍රියංගී වරදක්්නුකරම වරධකාරයක් බවට පත්වනා. අවසානයේ ප්‍රියංගී ඔහු අතින් අමානුෂ්‍යක ලෙස දූෂණය වී නොකළ වරදකට සිරබාරයට පත්වන්නේ ඇගේ දෛවේමවාසනාවටයි. තින්න ඇවෙනුවෙන් තවුමත්තඇගේ මෝපියන් මෙත්‍ර බලා සිටින්නේ කෙදින හෝතම දියනය නැවත පැමිණෙන තුරුය. ඇත් ඇයට සාධාරණයක් ඉටුවන තිනක් එනතුරු මග බලා හිදී. මේ ගනෝ බේ අදහස කුමක් ද පහලින් කමෙන්ට් කරගෙනයන්න අමතක කරන්නේ පා.